ආසියානු කුසලාන තරගාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමගෙන ඉහළ ඇගීමකින් කතා කළ විශිෂ්ට ක්‍රිකට් තරුවක් තමයි වසීම් අක්‍රම් කියන්නේ. අක්‍රම් විස්තර විචාර කුටිය විතරක් නෙවෙයි පිටියේදී අවස්ථාව ලැබුණ අවස්ථාවල අපේ තරුණ ක්‍රීඩකයන්ට ගුරුහරුකම් දෙන විදිය අපිට දකින්න ලැබුණා. පාකිස්තාන ශ්‍රී ලංකා ආසියානු කුසලාන අවසාන තරගයේ ආරම්භයේ ඉඳන් පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකා ප්‍රතිකරුවන් දැඩි ග්‍රහණයකට ලක් කර තිබෙන අවස්ථාවත් වසීම් කිව්වේ ශ්‍රී ලංකාව මේ තරගාවලිය සෙල්ලම් කරන විදිය එක්ක කොයි වෙලාවෙ පහර දෙයිද කියලා හිතා ගන්න බෑ කියලා. ශ්‍රීලංකා කණ්ඩායම මුල් කඩළු පාකිස්තාන වේග පන්දියවන්නු ලබා ගනිද්දී පාකිස්තාන පන්දියවන්නන්ගේ වේගය දෝලණය ගැන අගය කළ අක්‍රම් කිව්වේ කඩළු දැවි ගියාට ශ්‍රී ලංකාව තමන්ගේ තරඟ රටාව නම් වෙනස් කරන එකක් නැහැ කියලා. මට නම් මේ ශ්‍රී ලංකා තරුණ කණ්ඩායම ගැන අනුමාන කරන්න බෑ. එයාලගේ වටිනාම කඩළු පාකිස්තාන කණ්ඩායම ලබාගෙන තියෙනවා තමයි. හැබැයි එයාලා පස්සට අඩියක්වත් තියෙන පාටක් නැහැ නේද? මේ තරඟ රටාව තමයි මම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තරගාවලිය පුරාම දැක්කේ. බලන්න මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් ඔළුව උස්සන්න දීපු ගමන් එයාලා පහර දෙයි. අක්‍රම් කියලා පන්දු හර කිහිපයක් අද්දිම ශ්‍රී ලංකා කණ්ඩායමේ බාහනුක වනිදු දෙන්න ප්‍රහාරය එල්ල කරන්න පටන් ගත්තා. ඒ ගැනත් අක්‍රම් කතා කළේ ලොකු අගේ කිරීමක් එක්ක. වනිදු කියන්නේ මම බලන්න හරි ආස ක්‍රීඩකයෙක්. එයා ප්‍රතිකරුවෙක් විදිහට ආවත් පිටියේ මොනවා හරි වෙනසක් කරනවා. පන්දුව අතට ගත්තත් කරන්න පුළුවන් උපරිමය දෙනවා. පන්දු රැකීමෙනුත් එහෙමයි. ඉතින් ඒ වගේ ක්‍රීඩකයෙක් ඉන්න එක කණ්ඩායමට ලොකු හයියක්. මේ වෙලාවේ ලෝකයේ භයානකම ප්‍රහාරකයන්ගෙන් එක්කෙනෙක් විදිහට තමයි මම රාජපක්ෂ හඳුන්වන්නේ. එයා පිටියේ ඉන්නවා කියන්නේ ඕනෑම මොහොතක මේ රටාවේ තරගයක් කනපිට ගහන්න පුළුවන්. ඔය විදිහට තමයි ආසියානු කුසලාන අවසාන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ගැන අක්‍රම් අගය කළේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.